අයිබෝවන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක එක සේතු දෑසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පිරිස් ප්‍රථමේ නවදහනය පුවත් සිරස්තල වෙත රතු ඉන්දියානු නායක සියටල්ගේ ප්‍රතිපත්තිය අදට වලංගු නැද්ද අපේ රටේ ජල අර්බුදයට සැබෑ හේතුව කුමක්ද පක්ෂවල පම්පෝරිය නතර කර දැන්වත් රට හදන සිස්ටම් එක රටට කියන ගමන් තාක්ෂණය වේගෙන් වෙනස් වූ නිසා පරණ ඌ කෝටි 60 ස්ටෙන්ට් ගැන අද ටෙලිවැකියෙන් ප්‍රථමයෙන් දේශීය පුවත් ජලය සඳහා නිවැරදි ශක්තිමත් ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. හැබැයි ඉන් අදහස් වන්නේ ලිංගවල ඇති ජලයට පවා බද්දක් ගහන්න කියන එක නෙවෙයි. ජලය විකුණන්න කියන එකත් නෙවෙයි. ජල ප්‍රතිපත්තියක පළමු කොන්දේසියේ ව්‍යුත්තේ ජලය ලබා දීම ප්‍රමුඛතාවයි. මේ අද මුහුණ දෙන ජල අර්බුදය පිළිබඳ අපතබන විශේෂ සටහනයි. ජලය යනු ස්වභාවික සම්පතක්. ඒ කාගේවත් නිපැයුමක් නෙවෙයි. ස්වභාවදාමයේ ක්‍රියාකාරීත්වය නිසා අපට ලැබෙන්නක්. මිනිසාට සේම සතා සිව්පාවටත් ජලය අයිති. රතු ඉන්දියානු නායක සියටෙල් ඇමරිකානු ජනාධිපතිගෙන් ඇසූ ප්‍රශ්නය අදටත් වලංගුයි. සොබහදාමේ කිසිවක් කිසිවෙකුටත් අයිති නැත. ඒවා විකිණීම හෝ මිලයට ගැනීමට ඔබට ඇති අයිතියකුමක් දැයි එදා සියටෙල් ප්‍රශ්න කළා. ඇතරම ජලය විකුණන්න කාටවත් අයිතියක් නෑ. නමුත් ජලය කළමනාකරණය කළ යුතුයි. එහිලා ලෝකෙම පිළිගත් ප්‍රතිපත්තිය වනුවේ ප්‍රථමයෙන්ම පානය සඳහා ජලය ලබාදීමයි. දෙවනුව කෘෂිකර්මාන්තයට ජලය ලබාදීමයි. තුන්වෙනුව විදුලියට. දැන් අදත් අපේ රටේ ජලය පිළිබඳව තීරණ ගන්න තනි ආයතනයක් නෑ. එක එක අයට එක එක කොටස් අයිති. විදුලිය අයිති අයට ගොවිතැන වැඩක් නැහැ. ගොවිතැන අයිති අයට විදුලිය වැඩක් නැහැ. මේ දෙකම අයිති නැති අයට පානීය ජලය වැදගත් නැහැ. ඇත්ත වශයෙන්ම අද මේ නියඟේ හමුවේ මුලින්ම බීමටත් පසුව කෘෂිකර්මාන්තයටත් ජලය අවශ්‍යයි. ඉන් පසුවයි විදුලියට ජලය ලබා දිය යුත්තේ. මෙතරම් කාලයක් තර්ක විතර්ක කර කර ඉන්න අවශ්‍ය නැති බව ඉතා පැහැදිලි. අපේ රටේ බලධාරීන් අස්සය පැන ගියාට පසු ස්ථාලයේ වහන්න හරි දක්ෂයි. මේ නියඟේ හමුවෙත් අද වන විට තත්ත්වය එයයි. එදා රජ දවස අහසින් වැටෙන එකදු දියමිදක්වත් ප්‍රයෝජනීයට ගන්නේ නැතුව මුහුදට යන්න දෙන්න එපා කිව්ව දැක්මවත් අඩුම ගානේ අද ක්‍රියාත්මක නැහැ. එය ක්‍රියාත්මක කරන්න තරම් දූර දැක්මකුත් ඇත්තේ නැහැ. ඇත්තටම අපේ රටට ලැබෙන වැසි ජලය තවත් රටවල් 10කට විතර ප්‍රමාණවත් බවයි විද්වත් මතය. නමුත් වැසි ජලය හෝ රඳව ගන්න ක්‍රමයක් ගැන එදා රජ දවසින් පසු හැදූ සැලැස්මක් නැති බව කිව යුතුයි. මේ වන විටත් වියලි කාලගුණය නිසා වී එළවලු පළතුරු කුරුඳු සහ ගම්බිරිස් අක්කර ලක්ෂ 25ක් පමණ විනාශ වෙමින් තිබෙනවා. තෘණභූමි වියලියාම සහ පානයට ජලය නැති නිසා ගව පාලනයේද බරපතල ගැටලුවකට මුහුණ දෙමින් තිබෙනවා. කුඹුරු අක්කර ලක්ෂ 10ක් විතර විනාශ වෙන්න ළඟයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසරකට වරක් විශේෂ සමුළුවක් ඇඳවනවා. එහිදී වර්ෂා රටාව සහ නියඟ තත්ත්වයන් ගැන මූලික උපකල්පන ලබා දෙනවා. ඒවට සහභාගි වන කෘෂිකර්ම බලධාරීන් විදුලි බලයේ ලොක්කන් මේ සමුළුවෙන් පසු හදපු සැලසුම් මොනවද කියලා රටට කිව යුතුයි. ගොවියන් සමග කළ සාකච්ඡා, ගොවියන් දැනුවත් කරන්න, ගොවියන්ට පෙර සූදානමක් ලබා දෙන්න කළේ කුමක්ද කියලා කිව යුතුයි. බැලූ බැල්මට කිසිවක් නැහැ. සැබෑවටම මේ ප්‍රශ්නය හුදෙක්ම එල්නිනෝ නිසාවත් නියඟේ නිසාවත් නෙවෙයි. ගැටලු කළමනාකරණය සඳහා සැලසුම් නැති පාලකින් නිසා බව ඉතාම පැහැදිලි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද වන විට ටෙලිවැකිය 340ක් ලියලා තියෙනවා. අද ලියන්නේ 341 වැනි ටෙලිවැකිය. මේ සමස්ත ටෙලිවැකි 340 පුරාම අපට තිබුණේ එකම අරමුණක් පමණයි. අද ඇත්තෙත් එකම අරමුණක් පමණයි. ඒ මෙහෙම හිඟා කන්න ඕන රටක් නෙවෙයි කියන එක ඔප්පු කරලා පෙන්වන එක. අපි මේ සිංගමන් යදින්නේ බංකොලොත් වෙලා තියෙන්නේ අදත් ඌන සංවර්ධිත රටක් බවට පත් වෙලා තියෙන්නේ අප මාරුවෙන් මාරුවට බලය දුන් දේශපාලනඥයින් සහ ඒ අයත් එක්ක
එක හරි හරියට බැඳී ඇති දූෂිත නිලධාරි පැලැන්තිය නිසා බව ඒත්තු ගැන්වීම තමයි අපේ ප්‍රධානම අරමුණ වුණේ. ලෝකයේ දියුණු රටවල මූලික ලක්ෂණයක් තමයි නීතිය මත පාලනය. නීතිය මත පාලනයක් ලංකාවේ නෑ කියලා පෙන්වන්න ඕන තරම් අපි මේ ටෙලිවැකි 340 පුරාම උදාහරණ ගෙනාවා. එහිදී ටෙලිවැකියට පාට පක්ෂ ජාති ආගම් කුල ભેද තිබුණේ නෑ. අදටත් නැහැ. හෙටත් ටෙලිවැකි ලිව්වොත් හොඳේ ලිව්වොත් ටෙලිවැකියට කවුරුත් එක සමානයි. හොඳයි නම් හොඳයි, නරක නම් නරකයි. හරිද? ඒකයි ඔය වදින තැනකට වදීවා, රිදෙන තැනකට රිදේවා, වැඩි රිදී හෝ හැදේවා කියලා ටෙලිවැකිය ආරම්භ කළ දවසේ ඉඳලා අදත් ලියන්නේ. අපේ රටේ ඉතිහාසයේ ටෙලිවිෂනය තුළ බලය ඇති උන්දලව, බලය ඇති උන්දලව විවේචනය කරන මෙවන් රචනාවක් මීට පෙර තිබී නැහැ. බොහෝ විට තිබුණේ එක් පැත්තක් පමණක් විවේචනය කිරීම, විශේෂයෙන් බලය නැති පැත්ත විවේචනය කිරීම. හරිද? ආණ්ඩුවේ වැරදි පෙන්ව දෙන මේ ආකාරයේ පළමු රචනාව ටෙලිවැකිය බව අවිවාදාත්මකයි. අපට ජනපති රනිලුත් එකයි, විපක්ෂ නායක සජිතුත් එකයි, හිටපු ජනපති මහින්දත් එකයි, මෛත්‍රීත් එකයි, ගෝඨාභයත් එකයි. හරිද? එකම හැන්දෙන් තමයි බෙදන්නේ. අනුර කුමාර දිසානායක හරි, සරත් ෆොන්සේක හරි කියලා අපට ආයේ අමුතු න්‍යායක් නැහැ. හරිය? අප නිරන්තරයෙන්ම මතක් කරන වැදගත් කාරණාවක් තියෙනවා. දෙන්නම් කාසිවලට ඡන්දදායකින් ඡන්දය දෙන ප්‍රමාණය දැන් අඩුවෙමින් තිබෙනවා. අද ඡන්දය ගන්න නම් රට හදන සැලැස්මක් ජනතාව අහනවා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න මේ පක්ෂවලට ඉන්නේ කුමන විදිහේ කණ්ඩායමක්ද කියලා දැන් රටට කියන්න ඕනේ කාලේ ඇවිල්ලා. උදාහරණයක් ලෙස ගමු කෘෂිකර්මාන්තේ, නේද? මේ කෘෂිකර්මාන්තෙන් දේශීය පළතුරු වගාව විතරක් අරන් බලන්න. අපේ රටේ තිබෙන දේශීය පළතුරු මොනවද? ඒ පළතුරුවල ගුණාත්මකභාවය කුමක්ද? විද්‍යාත්මක පරීක්ෂණ තියෙනවද? ඒ දේශගුණය අනුව පළතුරු වගා කළ හැකි ඉඩම්, ඒ පළතුරු සඳහා මොනතරම් හෙක්ටයාර් ප්‍රමාණයක් සූදානම්ද, ජල සැපයුම කොහොමද, මොනව කළත් අන්තිමට වගා කරන්න තරුණ තරුණීන් ඒ ශ්‍රමය අවශ්‍යයි, ඒ සඳහා ඔවුන් පොළඹවන වැඩපිළිවෙලක් තියෙනවද, අඩුමගානේ සමූහ ගොවිපල වැනි සංකල්ප ක්‍රමයක් තියෙනවද නේද? සමූහ මිනිවලවල් නම් තිබුණා. හොඳේ, මොකද මේ උතුරෙත් දකුණෙත් ඉතින් ඇතිවෙන්ට සමූහ මිනිවලවල් නම් හරි අපූර්වට ක්‍රියාත්මක කරන්ට දේශපාලනඥයෝ ක්‍රියා කරපු රටක් නෙමේක. දැන් ඇත්තටම රටේ ජනතාව ඉල්ලන්නේ සැලැස්මක්නේ. මේ රටට සැලැස්මක් නැති බව කියන්ට හොඳම උදාහරණ දෙක තමයි ඔය සෞඛ්‍ය හා කෘෂිකර්මාන්තය. අනිත් ඒවත් එහෙම තමයි. හොඳේ, රටට අවශ්‍ය ඖෂධ වර්ග අරන් බලන්න. ඒවයේ තත්වය, මිල අවශ්‍ය ප්‍රමාණය, ඒ දිස්ත්‍රික්ක පළාත් රෝහල් වශයෙන් විවිධ කාලවලට අවශ්‍ය වෙන ඖෂධ ප්‍රමාණය, ඒවා කොහොමද ගබඩා කරන්නේ, නියම තත්ත්වය යටතේද තියාගන්නේ, කොහෙන්ද ගේන්නේ, නේද? දැන් මේ එකක් ගැනවත් නිවැරදි සැලැස්මක්, හරි පැහැදිලිව පේන සැලැස්මක් ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයේ සතුව නැහෙනි.